අම්මේ කාගෙද මේ පින්තූරේ අම්මයි කොට්ටේට තිබුණේ ඔව් මෑහට තිබ්බා ඒ පුංචි නෑ දින්නේ පුංචිගේද ඒ ලොකු පුතේ අම්මේ ලොකු අය ළඟකෙදී නම් හරි වෙනස් නේද මුකක් හරි දුකකින් ඉන්නවද කොහෙද කියා ගන්න බැරි දුකකින් ඔහුගේ දවස් ටිකේ මොයලා මේ ඔහොමයි මට පේන්නේ ළමයත් එක්ක රණ්ඩු කරගන්නවද කොහෙද අම්මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳගනි. අම්මව ගැන හිතන්න එපා. අන්තිමට අම්මව ගැන හිතන්න ගිහලා අම්මත් ලෙඩ වෙයි. මං උඹලගේ තාත්තට කොච්චර රණ්ඩු කර ඔය මනුස්සයා කවදාකවත් උඹ වරෙන් පලයන් කියලා. මගේ හිතේ තියෙන වේදනාව එච්චර
అమ్మే మట అమ్మట తాతగనై లుకు అయ్యగనై తిన హంగీమ హొందట తేరుం గన్న పులువం అమ్మే హెత్ పహుగియ దవస్సల అపి హమో మతిన్ వెరది సిద్దున హబై తిన్ ఏవగన హితల మే విధిర దుక్ వేలా వెడక్ నయని అద గన హితల సతుటు వెన్నై యోని అమ్మవ అమతకల దాన్న అమ్మే సతుటిన్ ఇన్న You ready, Hari Dejanta? Api ana hama wadak mari lawa Silvia. Ai mokad une? Mas landan meke paaga di. Oi wage dewal wet giyama kohomath rastiya adu wenna wenawa Jayanta. Ape wede karaganne nan iwasannam wenawa. ඔයා ටික 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 තේරෙන ලොකු දෙයක්. මට නම් හොඳටම තේරෙනවා. ඔයාටනේ තේරෙන්නේ නැහැ වගේ 18 අරන් 100ට දීලා වගේ ඉන්නේ. 18 අරන් 100 දුන්නම් මොකද වෙන්නේ සිල්වියා? මණිකා කතර අරගෙන විසික් කරන්න සිද්ධ වුණා. මොකද්ද ජයන්ති උපමාවේ තේරුම? ලෝන් එකේ වැඩ ටික ඔක්කොම සෙට් කරලා මගේ යාළුවා මැනේජර්ට දැම්මා. මැනේජර්ට දැම්මට පස්සේ නැති ප්‍රශ්න එතන. ඇත්තටම මං හිතන් හිටියේ මේ ලෝන් එක තව දවසකින් දෙකකින් අපිට ලැබෙයි කියලා. ඔච්චර ඉක්මනට ණය ගන්න පුළුවන් නම් හැමෝම ණය ගනීනේ ජාන්ත. මං නම් දැන් මේකේ පාවලා තියෙන සිලිය. ඉවසන්න ජයන්ත මං තරම් ඉවසන්න දරා ගන්න පුළුවන් මිනිහෙක් මම මේ ලෝකෙම දැකලා නැහැ. ඇයි ආට මැනේජර් බැන්නද? නැත්තම් මිනිස් ඉස්සරහ අසරණ වුණාද? අසරණ වුණේ මං නෙමේ. අහිංසකයි. අහිංසකයි? නෑ මං කිව්වේ මේ මගේ යාළුවා මිනිහා මැනේජර් ඉස්සරහා අසරණ වුණා. මාට වචනයක් කර දෙන්න බෑ සිල්ව. ජයන්ත කල්පනා කරන්නේ ඔව ගණන් ගන්න එපා ජයන්ත ලෝන් එක හරිනු ගියට කමක් නැහැ කොහෙන් හරි සල්ලි හම්බ වෙවි. සල්ලි හම්බ වුණාම අපි ලොකු ගයක් හදමු. අපි හිතන හැම දෙයක්ම හරියන්නේ නැහැ නේ ජාන්ත. ඒක තේරුම් ගත්තම හිතට දුකක් නැහැ.
ඔයාව කල්පනා නොකර ඉන්න. මං ආයෙත් ඒකක් හදන් එන්න ජාත. අපට රිලැක්ස් කරන්න. මානසික වැටුනම ලංගිරේ නැහැ නේ ඔයා. වා මානසික වැටුනද? ආ මට තේරෙන්න ඩං කරන මාත්. ඒ වට මම පොඩි කාලේ ඉඳන් මේ නංගිව හදාගත්තා. ඒ දෙයකට මට හරියට සලකන්න බැරි. ඉතින් අපි දැන් සලකමුද? දරුවට මුකුත් වෙන්නේ නැහැ. මම දරුවට මුකුත් වෙන්න දෙන්නේ නැහැ. ඩංගන් මාත්‍යා තමයි මට ඉන්න එකම හයිය මේ වෙලාව. දැන් මල්ලිලා වැඩේ ඔක්කොම හොඳ විදියට සෙට් කරලායි තියෙන්නේ. රයිට්? එයනේ කියලා ගමනට තව තියෙන්නේ සති දෙක. රයිට්? දැන් ඔයාලගේ ડોකියුමන්ට්ස් ටික හදාගන්න මේ ළඟ පාතකට එන්න වෙනවා. මොකද කරන්නේ? අපි අද හෙටම ගමෙන් එනවා. හ්ම්. නේද? අපි ගෑන් කරලා තියෙන්නේ රට යනවා කියලා මෙලිට බයි. හරියට. මම අපිට නවතින තැනක සෙට් කරලා තියෙන. ඉතින් දැන් ඔයාලගේ කියන වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. හරි. තරම කියනවා. ආ, මල්ලි. ආ. මල්ලි ආපු එකක් තමයි. මේ මල්ලිගේ වැඩේ සෙටල් කළා. මේ වැඩේ ඉවර කරනවද නැත්නම් මේ මල්ලිලාගේ වැඩේ සෙටල් කළා? නැහැ. මල්ලි අපි යන්න. අපි ගිහින් බෝල් එකේ. නේ. නම බෝල් එක දෙන්න. කමන්න කමන්න. මල්ලි වරි 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 වරි. හරි. මල්ලි ඉතින් කමන්න. අපි මේ වැඩේ සෙටල් කරලිමුකෝ. හ්ම්. ඔව් ඉන්නකෝ. මල්ලියා. මම වර කලින් කිව්වා. මල්ලිගේ රට යන වැඩි කරන්නේ නැහැ. සෝරි. කාන්තේ. නේ? දැන් මල්ලිට මොනවා හරි chance එකක් තිබුණොත් අනිවාර්යෙන් මල්ලි මම කතා කරනවා. right? හරි. මල්ලිගේ සල්ලි ටික මම ගිරනවා. right? හරි. එන්න මල්ලි ඇඩ්වාන්ස් රයිට් ගත්ත ඇඩ්වාන්ස් එක තව මල්ලි මොනවා හරි මේ වෙනුවෙන් ඉදන් කරලා තියෙනවා මට කියන්න මං යමු මං කිව්වොත් කිව්වා මගේ වැඩේ එහෙම තමයි රයිට් රයිට් එහෙනම් තෙරුවන් සරණයි ඉන්නේ පව් අහිංසක පොඩ්ඩ හොඳට ඉගෙනගෙන තියෙනවා කොරියාවේ ජොබ් එකක් තිබුණා මිස්සු ඉගෙන ගත්තේ උන් ලේබර් ජොබ් වලට යවන්න බෑනේ වත් very good education ආ නජේ අපි නම් ගිහින් අපිට ගොඩාක් තියෙනවනේ කරගන්න හොඳයි එහෙනම් ඉතින් මල්ලිලාගේ වැඩ කටයුතු තෙරුවන් සරණින් සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරා එහෙනම් දෙයක් වෙලා ගිහින් රංජය අයියා කොහොමද මම ඇක්ටිං පාර ආ රංජය අයියා රංජය අයියා ඇයි නිකන් වැඩි අවුල් වගේද මදි මදි බං
කතා කරන්න ගියා නම් වැඩේ චොර වෙනවා. ඒකයි මම මේ දෙවස් රහිතව හිටියේ. හරි හරි ඉතින් කොහොම හරි වැඩේ කරනවානේ. සන්තෝෂයෙන් මේක තියාගන්න. හරි thank you රංජය එනං ඈ. Hello. Ah, Jayanthai, ma Somi. Oh, Somi. Me Ranjan nangittiya katha karanna ona kiwa. පුළුවන් ද පොඩ්ඩක් මේ පැත්තට ඔළුව දාලා යන්න. ඒ හදිසියක්ද? ටිකක් හදිසි නම් තමයි. දන්නවනේ. දරුවා සිංගප්පූරුව අරන් යන්න ඉන්නේ. හොඳයි. මයික් පටින්න. විජේ මිනිහයි කාගෙන්ද කෝල් එක ජාන්ත? ඇයි මේ කලබලෙන්? බැංකුවෙන්. ලෝන් එක අතට ගියාද? ඔව් මං හිතන්නේ. කටත් කියලා මචං පන්සලේ ඇසරින් බලාගන්න එක හොඳයි. හරි. ඔබ ලොකු හැමදෙරම හම්බ වෙලා උන්නාංශගේ ඇසරීම ඉරියව් කතා කරන විදිහ ඔක්කොම නෝට් කරගනි. හරි. ඔක්කොම ලෝට් දාගනි. අනිත් දැන් උන්නාංශ මේ පන්සලේ ආවදේව කටයුතු කරන්නේ කොහොමද? එතකොට මිනිස් උන්නාංශයට ආවදේවකම් කරනකොට උන්නාංශය හැසිරෙන්නේ කොහොමද? ඔක්කොම බලාගෙන කොළඹ ගිහිල්ලා මේ විදියටම හැසිරෙන්න ඕන. නැත්තම් පුතේ වැඩේ නෝන්ඩි වෙනවා. හරි. දැන් වැඩේට බහපන්. තව දවස් දෙක තුනනේ තියෙන්නේ. හරි. මෙන්න. පිටිකට යන්නේ කවද්ද? ලබන සතියේ දවල්ට යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ අපි හැමෝම. දැන් සියලු දේවල් එකලස් කරගෙන ඉන්නේ. ඔබ අපේ හැමෝමනේ. ඔයාට කොහොමරි තීරණ කරන්න සිද්ධ වෙනවා. දරුවනි විදින්නගේම ජීවිතේ. මං ගැන හිතන්න එපා. මගේ ජීවිතේ මට වෙන්න ඕන හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි.